Hello friends, ඉතින් කොහොමද? අපි අද වෙනම වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එක කාටද දනවද වටින්නේ? ඇත්තටම ඉස්සරහට කසාද බඳින්න ඉන්න කොල්ලන්ට. ඒ වගේම කසාද බැඳලා දැන් වෙන් වෙලා ඉන්නවනේ ජෝඩුව. එයාලට. ඒ වගේම තනියම කාමරවල දැන් බෝඩින් කාමරවල ඉන්නවනේ කොල්ලෝ. එක එක තැන් වල ගිහිල්ලා වැඩ කරනවනේ. එතකොට ඒගොල්ලන්ට උයාගෙන කන්න මේවා ගොඩක් වටිනවා. ඒකින්ද අදමම චිකන් කරියක් හදන්න හදන්නේ. දැන් මේ චිකන් කරිය හදන විදිහ ලේසියෙන්ම කියලා දෙනවා. රසට කිය උයන විදිය කියලා දෙනවා මම. සතුටුදායක ආරංචියකුත් තිනවා. මොකද දන්නවද? දැන් නෝනා තරහ වෙලා ගියාට පස්සේ උයලා දෙන්නේ නැහනේ. අපිටත් උයන්න බෑනේ. එතකොට මේ වගේ දෙයක් ඉගෙන ගත්තනම් අනිවාර්යෙන්ම මේ වගේ කරියක් උයලා බත් එකක් බෙදාගෙන මේ වගේ චිකන් කෑලි දෙකකුත් දාගෙන නෝනා ළඟට ගිහිල්ලා බත් කටක් අවලා ෂේප් කරනකොට කොහොමද එදා? අම්මෝ ආ යක් වීඩියෝ එකට ඕකේ ළමයි අපිට උයන්න අවශ්‍ය කරන ටික මම ඔයාලට පෙන්නන්නම් බලන්න මේ තියෙන්නේ චිකන් කෑලි පොඩි පොඩි කපලා තිනවා ඒ වගේම අර්තාපල් දාලා තිනවා ඇයි දන්නවද අර්තාපල් දාලා තින්නේ අර්තාපල් තැඹිලා ඒකත් එක්ක මික්ස් වෙනකොට අමුතු රහක් එනවා ඒ වගේම සාමාන්‍යයෙන් චිකන් කෑලි වැඩියෙන් කන්න ඕනේ නැහැ අර අල කෑල්ලත් එක්ක අනාගෙන කනකොට අපිට කරිය චුට්ටක් ඉතුරු කරගන්න පුළුවන් පරිමහ ගන්න පුළුවන් එතකොට ඊට අමතරව අවශ්‍ය දෙයක් තමයි කරපිංච ටිකක් අරන් තිනවා සුදුළුණු බික තුනක් අරන් තිනවා ඒ වගේම ඉඟුරු කෑල්ලක් අරන් තිනවා ලූණු ගෙඩියක් අරන් තිනවා තක්කාලි ගෙඩියක් අරන් තිනවා ඉතින් ඇයි මේ ඉඟුරු කෑල්ල කියලා ඇහුවොත් ඇත්තටම ඉඟුරු මොකටද කියලා ඇහුවොත් ඉස්සර කාලේ ආච්චිල මුත්තල මොනවද දෙන කරලා තියෙන්නේ හැම මාළුවකටම ඉඟුරු කෑල්ලක් එකතු කරලා තිනවා මොකද අපි උයන කෑමවල යම් කිසි විසක් තිනවා නම් එහෙම නැත්නම් මොනව හරි ලෙඩක් හැදෙන්න මොනව හරි විස බීජයක් තිනවා නම් ඒ විස බීජ මැරෙන්න මේ ඉඟුරු කෑල්ල අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ හින්දා තමයි ඉඟුරු කෑල්ලක් අරන් තියෙන්නේ. හරි. අපිට අවශ්‍ය කරන කුඩු ටික බලමු. මේ බලන්න. ලුණු කුඩු මේස හැන්දක් අරන් තිනවා. ඒ වගේම තුන පහ කුඩු මේස හැන්දක් අරන් තිනවා. එතකොට ගම්මිරිස් කුඩු චුට්ටක් අරන් තිනවා. කහ කුඩු චුට්ටක් අරන් තිනවා. එතකොට මිරිස් කුඩු හැඳි හතරක් අරන් තිනවා. මේ ගම්මිරිස් කුඩු කහ කුඩු ඇයි කුකුල් මස් වලට දාන්නේ? කහ කුඩු දාන්නේ කුකුල් මස් වලට දැන් මේ කහකුඩු එකතු වුණාට පස්සේ කුකුල් මස් වල අමුතු සුවඳක් එනවනේ ඒ සුවඳ කැපෙන්න තමයි මේ කහකුඩු දාන්නේ ඊට අමතරව ලේ පිරිසිදු වෙන්නත් කහකුඩු අවශ්‍ය වෙනවා ළඟදී කොරෝනා හැදුනට පස්සේ කහකුඩු හොයාගෙන ගියා හැමෝම වල දන්නවා ඇති ඒ වගේම ගම්මිරිස් කුඩු මොනටද දාන්නේ ගම්මිරිස් කුඩු සාමාන්‍යයෙන් සීතල ප්‍රදේශ වෙන්න පුළුවන් එහෙම නැත්නම් උෂ්ණ ප්‍රදේශ වෙන්න පුළුවන් මේ ප්‍රදේශ වලට අපේ ඇඟට අහිත කෑම තියෙනවා ඉතින් ඒ කෑම හරියට බැලන්ස් වෙන්න අනිවාර්යයෙන්ම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරන්න වෙනවා. හරි. එහෙනම් මම උයන විදිහ ඔයාලට පෙන්නන්නම්. එතකොට මම මේ ටික පෙන්වන්නේ. එතකොට තව මෙන්න මේ වගේ භාජනයක් ගන්න උයන්න. හරි. එහෙනම් අපි ලූණු ගෙඩිය ගත්තා. තිබ්බා. පිහියක් ගත්තා. දෙකට කැපුවා. එන්න බලා ගන්න. නේද චූටි චූටිට කැපිලා තිනවා මෙන්න මේ විදිහට කැපුවා එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ හට්ටි අරන් මෙන්න මෙහෙම තියන්න ලිප උඩින් තියලා ලිප පොඩ්ඩක් පත්තු කරගන්න ඊට පස්සේ මෙන්න මේක කියන්න අමතකුණානේ පොල් තෙල් ටිකක් අවශ්‍යයි අපිට පොල් තෙල් චුට්ටක් දාන්න මෙන්න මේ ආකාරයට ගොඩක් දාන්න එපා චුට්ටයි දාන්නේ නැත්නම් කොලෙස්ටරෝල් හැදෙනවා හරි තව විශේෂ දෙයක් තමයි මේ අපි තෙල් වැඩියෙන් කනවනේ එතකොට මේ කහකුඩු වලට පුළුවන් කොලෙස්ටරෝල් බැලන්ස් කරන්න හරි මෙන්න මේ වගේ රත් වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ බලන්න ඉඟුරු කෑල්ල බලන්න මෙන්න මේ ඉඟුරු කෑල්ල තලන්න ඕනේ මෙන්න මෙහෙම මෙහෙම තලලා මෙහෙම චූටි චූටි කපන්න මෙන්න මේ වගේ කපා ගන්න කපලා මේක දාන්න තාච්චියට දැම්මනේ ඊට පස්සේ සුදුළුණු සුදුළුණු ටික මේ බලන්න එකයි තලන්නේ මෙන්න මෙහෙම තැලුවා මේකත් අරන්
ඒකටම දැම්මා. හරි ළමයි දැන් අපි සුදු ලුණුත් දාලා තිනවා ඉඟුරුත් දාලා තිනවා දැන් කපපු ලුණු ටිකත් මේකටම දාමු. දැම්මනේ දාලා පොඩ්ඩක් මෙහෙම හැන්දෙන් මේවා කරගන්න. හරි. ඇත්තටම ගෑනු අය උයනකොට නිකන් අමුතු විදිහට උයනවා. අපි උයන්නේ වෙනම විදිහකට. ඇයි දන්නවද? රසට හදන්න එපැයි. හරි. දැන් අපි කරන්න ඕන මුලින්ම බලන්න සමහරු උයලා ඉවරුනාට පස්සේ තමයි ලුණු දාන්නේ. දැන් අපි උයන්න කලින් දානවා ලුණු. මෙන්න මෙහෙම බලාගන්න. මේ ලුණු කුඩු ටික තියෙනවනේ. ලුණු කුඩු ටික දාන්න මෙන්න මෙහෙම. මේකට. හරිද? මෙන්න මෙහෙම දාගන්න. මේකට දාගන්න. දාගෙන මේ කහකුඩු තියෙන්නේ. කහකුඩුත් මේකටම දාන්න. මෙන්න මෙහෙම දාගන්න. දාගෙන ගම්මිරිස් කුඩු ටිකත් මේකටම දාන්න. දැම්මනේ. තේරුණාද? මෙන්න මෙහෙම දාගෙන මේක චුට්ටක් අනන්න. මෙහෙම අනන්න ඕන. හරිනේ මෙහෙම අනලා බලන්න මෙන්න මෙහෙම තිබ්බා. එතකොට අපිට තියෙන්නේ මේ තක්කාලි තියෙනව නේද? තක්කාලි ගෙඩිය. මෙන්න මේ බලන්න. මෙන්න මෙහෙම කපලා මෙහෙම දාන්නේ. මෙහෙම මිරිකලා දාන්න ඕනේ. මෙන්න මේ විදිහට දාන්න ඕනේ. අත පොඩ්ඩක් හොදගන්න ඕම. හරි. ඇයි මේ මිරිකලා දාන්නේ? නිකන් හිරිකිතයි වගේද? කාට හරි හිරිකිතයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් මේ මිනිස්සයා රහට කාලා නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. මොකද එහෙම මිරිකලා දානකොට ඒක ඒ කියන්නේ ඒකේ තියෙන රස මේකත් එක්ක එකතු වෙනවා. හරිද? දැන් මේ බලන්න. මෙන්න මේ වගේ මික්ස් කරාට පස්සේ මෙන්න මේ බලාගන්න. මෙන්න මෙහෙම මික්ස් වුණාට පස්සේ හොඳට මෙහෙම මික්ස් වුණාට පස්සේ තමයි අපි අනිත් දේවල් දාන්නේ. දැන් සමහරුන්ට කියන්න පුළුවන් ටෙම්පරාදු කරනකොට තෙල් ටිකක් දාලා ඒකට අබර් චුට්ටක් දාලා එතකොට සුදු ලුණු බී ලුණු එහෙම දාලා කරපිංචක් දාලානේ ටෙම්පරාදු කරන්නේ මේ මුණ මගුලක්ද කියලා ඇහුවොත් එහෙම හිතන්න එපා. මේ රසට හදන්නේ මම. හරිද? හරි. එහෙනම් ඊළඟට අපිට කරන්න තියෙන්නේ දැන් මේ තියෙන කුඩු ටික දාන්න ඕනේ මෙන්න මේකට. මෙන්න මෙහෙම දාන්න ඕනේ. දාලා හැන්දේ පිටිපස්සේ මෙන්න මේ කොන තියෙන්නේ මේකෙන් මෙන්න මෙහෙම මික්ස් කරගන්න ඕන. එහෙම මික්ස් කරගත්තට පස්සේ ළමයි මෙන්න මේ කරපිංච තියෙන්නේ. කරපිංච ටික මෙන්න මේ බලන්න. මෙන්න මෙහෙම භාගයයි. භාගයක් ඇදලා මේක කඩන්න. මෙහෙම කඩලා මෙන්න මෙහෙම දාන්න. මෙන්න මෙහෙම දාගන්න. දාගෙන ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ ටික මේ ආකාරයට උඩින් දානවා. ඔන්න ඔහොම දාලා අපි මොනවද දැනද කරන්නේ? වතුර චුට්ටක් ගන්නවම මෙන්න මෙහෙම දාගන්නවා. දාලා මේක මම මෙන්න මේ ආකාරයට වහලා තියෙනවා. ඇයි දැන්වද වහලා තියන්නේ? දැන් අර යට තියෙනවනේ අර කුඩු අනම්මනම් ටික තියෙනවනේ ඒ ටික යටින් ගින්දර වදිනකොට මේ හුමාල යනවා කරපිංචවලට. මේ හුමාලෙන් කරපිංච තැඹිලා ඒ සුවඳ යනවා අර මස්වලට. ගියාට පස්සේ සුවඳක් හැදෙනවා. ඊට පස්සේ අර යටමනේ තියෙන උඩ කුකුල් මස් තියෙනවා, යට තියෙන්නේ මිරිස් කුඩු තියෙනවා. ඒවත් එක්ක මිරිස් කුඩු හොඳට තැඹිලා මිරිස් කුඩු වල නිකන් මිරිස් කුඩු රහක් එන්නේ. අන්න ඒ රහ නැති වෙලා ඒක හොඳට තැඹෙනවා. ඊට පස්සේ මේක උතුරන්න ගත්තට පස්සේ මේක මික්ස් කරලා ගන්නකොට නෝනත් එක යාළු වෙන්න පුළුවන්. හරිනේ? අපි බලමු. ළමයි සමහරු උයන වීඩියෝ දානකොට කියනවා විනාඩි 5න් කරි හදන විදිහ කියලා කියනවා. විනාඩි 5න් කරි හදනකොට මේක කපලා ඔක්කොම ටික දාලා මේ මූඩිය වහනවා නේද? වහනකොට කියනවා විනාඩි 10ක් විතර වහලා තියන්න කියලා. එතකොට විනාඩි 5න් හදනවා නම් කොහොමද විනාඩි 10ක් වහලා තියන්නේ? එහෙම දෙයක් නැහැ ළමයි. එතකොට දැන් ඒගොල්ලෝ උයන විදිහට විනාඩි 10ක් යනවා තමයි. දැන් අපි උයන විදිහට අනිවාර්යයෙන් විනාඩි 7න් උයන්න පුළුවන්. දැන් බලන්න මම මේ ටික දාලා, ඒ කියන්නේ කපන්න විනාඩි 2ක් 3ක් විතර ගියා.
ඒ තෙච්චර වෙලාවක් ගියනනේ තැලුවා මේවා කරා. දැම්මා ඊට පස්සේ වහලා තිබ්බනේ. දැන් විනාඩි එකහමාරක් ගිහිල්ලා තියෙනවා. උඩින් වහලා තියෙන නිසා ඇතුලේ රස්නේ වැඩිලා දැන් ඇතුලේ නිකන් සද්ද ඇහෙනව නේද ඔයාලට? දැන් අපි මේක ඇරලා බලමු. ඔන්න බලන්න මං කිව්වා නේද? කිව්ව විදිහටම වුණාද නැද්ද? ආ කිව්ව විදිහටම වුණාද නැද්ද? අර යට තියෙන ටික ඔක්කොම අර වතුරත් එක්ක මික්ස් කරලා මේ බලන්න. කරිය හැදිලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අර යට තියෙන ඒවා උඩට එන්න මෙන්න මේ වගේ මික්ස් කරන්න ඕනේ. මේ බලන්න. දැන් තමයි කරපිංචා ටික උඩට එන්නේ මේ. කරපිංචා අර මිරිකලා දාපු කප් තක්කාලි ඔක්කොම එන්නේ දැන් උඩට. මේ පේනව නේද? දැන් ඔයාලට හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි කරියක් හදනකොට මස් කරියක් හදනකොට අනිවාර්යෙන්ම අපි උඩ වහන්නේ නැහනේ. ඇරලා තියලානේ මේ උයන්නේ. ඇයි මේ වහලා තියෙන්නේ කියලා. ඇත්තටම ඒගොල්ලෝ ඇරලා තියන්න හේතුවක් තියෙනවා. මොකද ඒගොල්ලෝ කියන ඇරලා තිබ්බහම ඕකේ තියෙන විෂ ටික යනවා උඩට අරම්මන කියලා කියන. එහෙම දෙයක් නෑ ළමයි. මොකද දන්නවද? අරගොල්ලෝ අර ඔක්කොම ටික එකට මික්ස් කරලා තියලා ඊට පස්සේනේ දාලා උයන්නේ. එහෙම උයනකොට අර මිරිස් කුඩු සුවඳ යන්නේ නෑ. එතකොට ඇරලා තිබ්බහම අර තැඹිලා යන හුමාලෙත් එක්ක අර මිරිස් කුඩු සුවඳ ටික යනවා. දැන් අපි කරලා තියෙන්නේ මොකද්ද? කලින් මොතන තෙල් වලට දාලා බදලා ඉවරයි. ඒ නිසා මිරිස් කුඩු සුවඳ එන්නේ නැහැ. මෙන්න මේ විදිහට වහලා තියලා ඔයාලා අනිවාර්යයෙන්ම උයන්න පුරුදු වෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අපි කරේ හදලා ඉවරයි. දැන් ඊළඟට කන්න විතරයි තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක යම්කිසි හේතුවකට ඔයාලට වටිනවනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ දේවල් දැනගන්න අනිත් යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ රසවත් වීඩියෝ ඔයාලා ගාවට මෙගෙන්න ගන්න Talk with Chanu YouTube channel එක subscribe කරලා support එකක් දෙන්න ළමයි. Bye.